ගෞරවනීය ස්වාමීන් වහන්ස වගේම සියලුම ආගමික නායකවරුනි, අද කළුතර ජනපෞර වැඩසටහන ආරාධනා කිරීම ගැන කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න දිස්ත්‍රික් නායකතුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමනි, ඒ වගේම කළුතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය අපේ හිතවත් අජිත් පී පෙරරා මැතිතුමනි, ඒ වගේම අපේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මැතිතුමනි, ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් මැතිතුමනි, ඒ වගේම හිටපු පළාත් සභාවේ අපේ හිතවත් අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමනි, ඒ වගේම හිතවත් පළාත් සභාව හිටපු අමාත්‍ය සුමිත් ලාල් මැතිතුමනි, අනිකුත් සියලුම ආසනවල සංවිධායකවරුනි, දිස්ත්‍රික් නායකවරුනි, කළමනාකරණවරුනි, ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරුනි, ඒ වගේම මන්ත්‍රීතුමියනි, සහෝදරවරුනි, සහෝදරියනි, අද අපි සියලු දෙනාම මේ කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික මතුගම ආසනයේ අපි රැස් වෙලා ජනාධිපති මැතිවරණය වෙනුවෙන් තව මාස 3ක කාලයක් වගේ තියෙන අවස්ථාවක අද අපි මේ රටට පණිවිඩයක් දෙන්න තමුන්නාන්සලා සියලු දෙනාම ඉතාම මේ ධාරානුපාතික වර්ෂාවේ සැලෙන්නේ නැතුව අද සියලු දෙනාම ඇවිල්ලා ඉන්නවා. අපි සියලු දෙනාම දන්නවා ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕනේ. ඒ මැතිවරණය කල් දාන්න බෑ. ඒ මැතිවරණය අවුරුදු 5කට අනිවාර්යෙන්ම ජනාධිපතිවරයාගේ කාලය ඉවර වෙනවයි කියන එකත් අපි දන්නවා. නමුත් මැතිවරණයට මුහුණ දෙන්න බය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොයෙකුත් කුමන්ත්‍රණ මගින් විවස්ථාවේ ඉඩකඩ තියෙනවද කියලා කාලෙන් කාලෙට විටින් විට එයා හොයා බලාගෙන ඉන්නවා. අපි ගිය සතියේ දැක්කා ඒ වගේ එයාගේ නියෝජිතෙක්ව දාලා ජනාධිපතිවරයාගේ කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රශ්න කරලා මේ මැතිවරණය කල් දාගන්න පුළුවන්ද කියලා එයා උත්සාහ කළා. නමුත් අපි දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණය ඒක ප්‍රතික්ෂේප කරලා ඒක දාපු පුද්ගලයාට අවවාද කරලා දඩයක් එක්ක ඔහුට දඩයකුත් ගැව්වා ලක්ෂයක. දාපි දැක්කා ඊයේ පෙරේදා තව නීතිඥවරයෙක් දාලා තියෙනවා. එයා කියනවා 19 වෙනි සංශෝධනය ජනමත විචාරණයක් ඕනේ. ඒකට ජනමත විචාරණයක් තිබෙන්නේ නැහැයි කියලා එයා කියනවා. සහෝදර වරුණි, අම්මේ තාත්තේ, එදා 2015 අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව බලයට ගේනකොට අපි පැහැදිලිව කිව්වා ජනමාධිපතිවරයාගේ කාලය අවුරුදු 6 ඉඳන් අවුරුදු 5කට අපි අඩු කරනවායි කියලා අපි පණිවිඩයක් දුන්නා. අන්න ඒ පණිවිඩයත් එක්ක තමයි එදා මේ රටේ ජනතාව ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ කියන එක අපි මතක් කරගන්න ඕනේ. ඒ හින්දා 19 වෙනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. 19 වෙනි සංශෝධනයට එදා මැතිවරණ ජනාධිපති මැතිවරණයේදී ඒ ජයග්‍රහණයත් එක්ක ජනතාව එදා ඡන්දය දුන්නේ අවුරුදු 6ක අවුරුදු 5 කරන්න කියන එක අපි මතක් කරගන්න ඕනේ. ඒ හින්දා වික්‍රමසිංහ මහත්තයා බලනවා විටින් විට එක එක කුමන්ත්‍රණ දාලා එයාගේ බලල්ලක් දාලා මැතිවරණේ කල් දාගෙන තව අවුරුද්දක් යට යන්න පුළුවන්ද කියලා. සහෝදරවරුනි, මතක තියාගන්න අපි එදා 2019 සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉඳගෙන කිව්වා මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ නම්, මේ රට ගොඩනගන්න ඕනේ නම්, මේ රට සංවර්ධනය කරන්න ඕනේ නම්, එදා අපි සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉඳන් කියපු ආර්ථික දැක්ම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි කිව්වා. නමුත් අපි කියපු දේවල් ඇහුවේ නැහැ. මේ රටේ බහුතර ජනතාවක් එදා මේ රටේ රට හදන්න ජාතික ආරක්ෂාව ජාතිය ආරක්ෂා කරගන්න කියලා ගෝඨාභයව බලයට ගෙනල්ලා අවුරුදු 2කමාරක් යනකොට මේ රට අද නන්නතර කරලා තියෙනවා. අද අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අද රජයේ සේවකයෝ පාරට බෑලා 10,000ක් පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. අද ආස්වාස්ම නැතුව සමෘද්ධියක දෙන්න කියලා උද්ඝෝෂණය කරනවා. අද විශ්‍රාම වැටුම මදී කියලා විශ්‍රාම වැටුම ලාභයෙන් අද උද්ඝෝෂණය කරනවා. රනිල් වික්‍රමසිංහ ඉඳන් කියනවා ඒවා වැඩි කරන්න ඕනේ නම් වැට් එක
සීයට දාතේ ඉඳං සීයට විසි එකක් කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා කියනවා. අම්මේ තාත්තේ මතක තියාගන්න, මේ රටේ වැට් ගැවපු නැති අය ඉන්නවා. 2023 වැට් එක ගැවපු නැති අය ඉන්නවා. රුපියල් බිලියන 978ක් ඉන්නවා වැට් එක ගෙවලා නැහැ. ඒ ගෙවන්න ඕනේ ප්‍රමාණය ආදායම් බදු ගෙවලා නැහැ. රුපියල් බිලියන 1860ක් තියෙනවා ආදායම් බදු ගෙවලා නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ රටේ විශාල ව්‍යාපාරිකයන්ට ජනාධිපතිතුමාගේ හිතවතුන්ට කැබිනට් ඇමතිවරුන්ගේ හිතවතුන්ට බදුසාන දීලා තියෙනවා. රුපියල් බිලියන 972ක් බදුසාන දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ ආණ්ඩුවට ඇති කරගන්න ඕන ආදායම, ලැබෙන්න ඕන ආදායම රුපියල් බිලියන 2716ක් ගෙවන්න ඕන තියෙනවා. ඒව තවම ගෙවලා නැහැ. මුජිබර මැතුමාගේ කතාව අතරතුර පුංචි ඉඩක් ලබා ගන්නේ ඔබ මෙතෙක් වෙලා ආදරෙන් බලාපොරොත්තු වෙන සිටි ඒ ආදරණීය නායකත්වය, සමගි ජනබලවේගයේ නායක, සමගි ජනසන්ධානයේ නායක, එවැගේම අනාගත රටේ නායකත්වය ගරු සජිත් ප්‍රේමදාස මැතුමන් සහභාගී වෙන මොහොත සජිත් ප්‍රේමදාස මැතුමාට අනාගත රටේ නායකතුමාට, අනාගත රටේ නායකතුමාට සජිත් ප්‍රේමදාස මැතුමාට කළුතර ජනගඟ, කළුතර මතුගම මහජන ක්‍රීඩාංගණයට ගලාගෙන ආපු වෙලාවේ ඔබේ බලාපොරොත්තුව, අපේ බලාපොරොත්තුව, රටේ බලාපොරොත්තුව, රටේ අනාගත නායකත්වයයි මතුගම මහජන ක්‍රීඩාංගණයට පැමිණෙමින් තිබෙන්නේ. ඒ තමයි ඔබ අප සැවම ආදරය කරන, උතුරු දකුණ නැගෙනහිර බටහිර කියන සිව් දිසාවම ජනතාව ආදරය කරන ආදරණීය නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වෙන මොහොත. එවනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඔබේ ආදරණීය නායකතුමාට, අනාගත නායකතුමන්ට ආදරණීය ඔබේ නායකත්වය වේදිකාවට ඒමට ප්‍රථම වැඩම කරන ලද අති විපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයට බැඳ නමස්කාර කර අවසර ලබාගෙනයි වේදිකාවට එන්නේ.
සහෝදරවරුනි, අපේ නායකතුමා වේදිකාවට එනකොට මම කියාගෙන හිටියේ මෙරටේ ජනතාව පාරවල් වලට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඒ උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ පඩි ටික වැඩි කරගන්න, තමන්ගේ සහන ටික ඉල්ලනවා, තමන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරන්න කියලා ඉල්ලනවා. වික්‍රමසිංහ මහත්තයා කියනවා මේවා වැඩි කරන්න ඕනේ නම් වැට් එක 118 ඉඳන් 21 කරන්න වෙනවයි කියලා. අනිත් පැත්තේ මම අර කිව්වා වගේ 2023 විතරක් තියෙනවා රුපියල් බිලියන 2700ක් මේ රටේ ආණ්ඩුවට එකතු වෙන්න ඕන බදු ආදායම තියෙනවා. ඒ බදු ටික එකතු කරගන්න වැඩපිළිවළක් අද නැහැ. ඒක විතරක් නෙමෙයි, ජනාධිපති ලේකම් කාර්යාලයේ වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශකවරු වැහි වැහැලා ඉන්නවා. තමුන්නාන්සලගේ අපේ බදු වලින් ඒගොල්ලන්ව නඩත්තු කරනවා, ඒගොල්ලන්ට පඩි ගෙවනවා. නමුත් අපිට දෙන සහන ටික වැඩි කරගන්න ආණ්ඩුව කියනවා ඉඳගෙන සල්ලි නැහැ ඉවසන්න කියලා අපිට කියනවා. අම්මේ තාත්තේ සහෝදර වරුනේ මතක තියාගන්න, මේ ජනාධිපති මැතිවරණය අද වෙනකොට කණ්ඩායම් කීපයක් ඇවිල්ලා තියෙනවා මේ මැතිවරණය තරඟ කරන්න. එක පැත්තකින් වික්‍රමසිංහ මහත්තයා පෝට්ටුවත් එක්ක එකතු වෙලා පෝට්ටුවේ ජනාධිපති මැතිවරණ අපේක්ෂකයා වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එයා බලාගෙන ඉන්නවා. අපි දැක්ක එයාගේ කණ්ඩායම. එයා ගියේ සතිය ආවා කළුතරට නේද? කළුතරට ඇවිල්ලා එයා නැග්ගා කාගේ වේදිකාවේද නැග්ගේ? එයා නැග්ගා රත්තරන්ගේ වේදිකාවේ. අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි කියන්න රනිල් වික්‍රමසිංහත් එක්ක හිටියයි කියන්නත් අපිට ලැජ්ජයි. රත්තරන්ගේ වේදිකාවේ නැග්ගා, රත්තරන්ගේ වේදිකාවේ නැගලා එයා කතා කළා මෙරටේ ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දුන්නා මෙරටේ ආර්ථිකය විනාශ කරයි කියලා, මෙරට බංකොලොත් කරයි කියලා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඒ තුන්දෙනාව ඉස්සරහ තියාගෙන රනිල් වික්‍රමසිංහ කතා කරනවා ඉඳගෙන රට හදන හැටි කතා කරනවා. එක්කෝ රනිල් වික්‍රමසිංහට මඤ්ඤං, එහෙම නැත්නම් රාජපක්ෂලට මඤ්ඤං. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මෙරට විනාශ කරපුවේ රාජපක්ෂලා කියලා. ඒ රාජපක්ෂලව ඉදිරිපෙළේ තියාගෙන වික්‍රමසිංහ මහත්තයා කතා කරනවා රට හදන එක ගැන. ඒ හින්දා අපි කියනවා වික්‍රමසිංහ මහත්තයාට රාජපක්ෂලත් එක්ක එකතු වෙලා මෙරට බංකොලොත් කරපු රාජපක්ෂලාව ආරක්ෂා කරන එක තමයි වික්‍රමසිංහ මහත්තයා හැමදාම කළේ. මොකද බැසිල් රාජපක්ෂ කිව්වේ? බැසිල් රාජපක්ෂ කියනවා රනිල් වික්‍රමසිංහව ඉස්සරහට ආගෙන අපි බයත් නැහැ, අපි ණයත් නැහැ කියලා. අපි කියනවා බැසිල්ට ඔයා ණය නැහැ කියලා කියන්න එපා. මෙරටට කීනෙන් ණය අරගෙන, මෙරටට 108 පොලියට ණය අරගෙන ඒ ණය වලින් මෙගා ව්‍යාපෘති අදලා කොමිස් ගාලා මෙරට බංගලොත් කරපු අය තමයි රාජපක්ෂලා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ ණය නැහැ කියලා. ඒගොල්ලෝ ඕනේ නම් වික්‍රමසිංහ මහත්තයාට ණය නැතුව ඇති. නමුත් මේ රටේ අපේ දරුවන්ට, තමුන්නාන්සලගේ අපේ අනාගතයේ බාර ඉන්න දුව දරුවන්ගේ ඒ අනාගතයේ විනාශ කරපු අය තමයි රාජපක්ෂලා. ඒ හින්දා තමුන්නාන්සලා මේකේ වගකීම බාර ගන්න ඕනේ කියලා අපි බැසිල්ට කියන්න කැමති. ඒ වගේම එයා කියන අය බයත් නැහැ කියලා. බම්බුව එදා 2022 මේ රටේ ජනතාව නැගිටලා එනකොට බැසිල්ලා හංගිලා හිටපු තැනක්වත් හොයාගන්න බැරුව හිටියා. එයා කියන අය බය නැහැලු. රනිල් වික්‍රමසිංහට කොන්ද පණ නැහැ නැගිටලා කියන්න. යකෝ මම හින්දා තමයි උඹලා බේරුණේ කියලා. එහෙම කොන්දක් නැහැ රනිල් වික්‍රමසිංහට කියන්න. අඩුම ගානේ වික්‍රමසිංහ මාට නෙමෙයි, වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂයේ ඉන්න උදවියටත් කොන්දක් නැහැ කියන්න. රනිල් වික්‍රමසිංහ නැත්තං අද රාජපක්ෂලව හොයාගන්නත් නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා අද වික්‍රමසිංහ මහත්තයා එන්නේ. මතක තියාගන්න,
එයාද රාජපක්ෂලත් එක්ක ඉන්නේ වික්‍රමසිංහ දිනනවයි කියලා කියන්නේ රාජපක්ෂලා දිනනවයි කියන එක හොඳට මතක තියාගන්න. ඒ හින්දා වෙන විකල්ප නැ, වෙන යනතැන් නැ. මෙරටේ දුප්පත් ජනතාවට, මෙරටේ පොදු ජනතාවට, මෙරටේ පෑගෙන ජනතාවට නායකත්වය දෙන්න පුළුවන් ඉන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්න සමගි ජන බලවේගයට කියන එක මතක තියාගන්න. එහිදා වෙන විකල්ප නැහැ. අනුර කුමාරත් ඇවිල්ලා කියනවා යාට දෙන්න කියලා කියනවා. එයා කියනවා යාට කරන්න පුළුවන් කියලා කියනවා. එයාලා කරපු ඇති අපි දන්නවා 88 89. ඒගොල්ලෝ මේ රටේ කරපු විනාශය, මෙරටේ තරුණයන්ට කරපු විනාශය, මෙරට හැමදාම ඉස්සරහට යනකොට කරපු විනාශය, ඒගොල්ලෝ 88 89 කරපු විනාශය ගැන අපි දන්නවා. එහිදා ඒගොල්ලන්ට කරන්න පුළුවන් නැවත ඒ වගේ විනාශයක් විතරයි. එහිදා අපි මතක් කරගන්න ඕනේ මේ රටට අද අවශ්‍ය වෙන්නේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන අපනයන ආර්ථිකයක් හදන්න පුළුවන්, මේ රටේ දැනුමක් තිබෙන දැනුමමද පදනම් වෙච්ච ආර්ථිකයක් හදන්න පුළුවන්. එවැනි කණ්ඩායමක් අද ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කියන එක තමුන් ආසර මතක තියාගන්න. අන්න එවැනි කණ්ඩායමකට යන්න පුළුවන් ගමනක් එවැනි කණ්ඩායමකට විතරයි මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් අම්මේ තාත්තේ. ඒ හින්දා අද දෙවුන්දර සිට අද පේදුරු තුඩුව දක්වා මේ රටේ සියලුම ජන කොටස් ටික එකතු කරගන්න පුළුවන් බලවේගයේ ඉන්නේ සමගි ජන බලවේගයේ කියන එකත් මතක තියාගන්න. අන්න ඒ හින්දා මේ රටේ ඉදිරියට ගෙන යන්න අපි තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය කරන්න, අලුත් දේශපාලන සංස්කෘතිය මේ රටේ ඇති කරන්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක එකතු වෙන්න කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. සියලු